තේමඟ ඕගලන්ට කියන්නේ රෙසිපි එක හරියටම ලියාගන්න. එතකොට පුළුවන් අද ලක්මි මැජික් මික්ස් නූඩල් එකෙන් තම රසවත් දෙයක් හදාගන්න. ඉතින් මම කියන මැජික් මික්ස් නූඩල් එක අපි පැකට් එකක් ගන්නවා. පැකට් එක අරගෙන ටිකක් හොඳට වතුරක බොයිල් කරගන්න. බොයිල් කරගත්තට පස්සේ විනාඩියක් නූඩල් එක දාලා ඉවරලා එළියට අරගෙන හොඳට පෙරා ගන්න. පෙරා ගත්තට පස්සේ කිසි දෙයක් කරන්න එපා. ඉතමත් හොඳට නූඩල් එක වේලලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි ලක්මි සෝයා සෝස්, ලක්මි කෑලි ගම්මිරිස්, කුඩු ගම්මිරිස් නෙමෙයි කෑලි ගම්මිරිස් තමයි අපි අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි ලක්මි ලුණු කුඩු. මම නූඩල් එක තවත් රසවත් කරන්න ඒ වගේම පාස්ලි චොප් කරගත් පාස්ලි ගත්තා. ඊට පස්සේ බීලුණු, පිරිසිදු පොල් තෙල්, බිත්තර දෙකක්. ඔයගොල්ලන් බිත්තර කන්නේ නැත්නම් බිත්තර පාවිච්චි කරන්න එපා. නැත්නම් ඔයගොල්ලන් සී ෆුඩ් ඒ වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. කැරට් ටිකක් පොඩියට කපා ගත්තා. ඒ වගේම සුදුරුන්. ඔන්න ওই ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ රසවත් රෙසිපි එක හදාගන්න. ලක්මි මැජික් මික්ස් නූඩල් එක අපි හැදුවට ගොඩාක් රස වෙන්න, ඒ වගේම තමයි ගුණාත්මක බවෙන් වැඩි වෙන්න මේ කුළුබඩු පැකට් එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මේක තියෙන්නේ කොහෙද? මේ ලක්මි මැජික් මික්ස් නූඩල් එක ඇතුලේ විතරයි. ඉතින් ඒක හින්දා මතක තියාගන්න, මේක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඒක තමයි රසය වැඩිම එන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ ලක්මි මැජික් මික්ස් නූඩල් එක හදන්නේ කියලා. තෙල් ටිකක් දාගන්න ඕනේ. පොල්තේ මේ විදිහට අපි පොල්තේල් ටිකක් දාගන්නවා. ඉතින් අපි මැජික් මික්ස් නූඩල් එක තඹ ගන්නකොට විශේෂයෙන් මතක තියාගන්න අපි ඒකට තෙල් යොදාගත්තේ නැහැ. ඉතමත් හොඳින් තඹ ගත්තා. තඹගෙන හොඳට පෙරෙන්න තිබ්බා. විනාඩි 5ක් විතර පෙරෙන්න තියලා ඉවරලා අපි ඒක තැටි එක තුනේ කරගත්තට පස්සේ ඉතමත් හොඳට මේ නූඩල් එක ගන්න පුළුවන්. මම ඔයගලන්ට පෙන්නන්න මේ විදිහට ඔයගලන්ට මේ රැලි බෙරි වෙන්නේ නැතුව හදා ගන්න පුළුවන්. දැන් තෙල් එක ටිකක් රත් වෙන්න ඕනේ. රත් වුණාන් පස්සේ තමයි ඒක ටික දාන්න. ඉතින් අර මම විශේෂයෙන් කිව්වා වගේම ලක්මි නිෂ්පාදල කිව්වම දැන් ලංකාවේ සීග්‍රෙන් ජනතාව අතරට යන නිෂ්පාදනයක්. ඉතින් ඕනම කෙනෙක්ට ඕනම විදිහට රස බලන්න පුළුවන්. මොකද විශේෂත්වය තමයි මේ ලංකාවේ කුළුබඩු වලින්, ලංකාවේ දේශීය දේවල් වලින් තමයි හදන්නේ. ඉතින් දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ. තෙල් එක රත් වෙලා වුණාට මතක තියාගන්න ලිප වැඩි ගින්දරේ තියන්න එපා. එතකොට අපි සුදු ලුණු එහෙම දැම්මොත් කර වෙනකොට ඒක රසයක් නැති වෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි මල් කිව්වා වගේ සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඔගලන්ට චිකන් ඒ වගේ තමයි සී ෆුඩ් වර්ග ඕන්න මේකටම දාගන්න පුළුවන්. ඉතින් මම අද එක් නූඩල් එකක් හදන හින්දා ඒවා අපි යොදාගත්තේ නැහැ. මේ විදිහට බිත්තර ටික එකතු කරගන්නවා. මගේ හේතුව තමයි මම දැන් ඕගලන් දකින්න සමහරක් වෙලාවට කෑරට් ලුණු ඒ දේවල් අපි වේලාසෙන් දාගෙන තමයි. නමුත් එහෙම කරන්න එපා. අපි අවසානයේ තමයි කැරට් එක ඉතම ෆ්‍රෙෂ්, ඒ කියන්නේ මේ රුමාලෙන් තම්බලා විදිහට කන්න පුළුවන් විදිහට තමයි අපි හදාගන්නේ. ඉස්සෙල්ලා බිත්තර එක තමයි අපි හොඳට ක්‍රම්බල් කරන්න ඕනේ. ක්‍රම්බල් හොඳට සුදු ලුණු බිත්තර එකට කරලා හොඳට ක්‍රම්බල් කරන්න ඕනේ. මේකට අපි කැරට් යාන්තම් තැම්බුනාම ඇති ගොඩක් තෙම්පරාදු කරගන්න එපා. සොයා සෝස්, ලක්මි සොයා සෝස් දැන් තමයි හොඳ සුවඳක් එන්නේ. මොකද ලක්මි සොයා සෝස් එකතු කරගන්නකොට එක ඉතාමත් රසවත් දෙයක් එන්නේ. ඒ වගේම තමයි ඔයගලන්ට ෆ්‍රයිඩ් රයිස් එකක් නූඩල් එකක් එහෙම ආහාරයට ගන්නකොට ලක්මි සොයා සෝස් එක නිකන් කන්න පුළුවන්. බය දැන් අපි නූල් ටික 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 එකතු කරනවා. දැන් මේ බලන්න අර බෙරි වෙච්ච ගතියක් නෑ. ඉතමත් හොඳට කැලි කැඩිලා එකතු කරගන්න පුළුවන්. මේ විදිහට කලම් කරගන්න. තාම හැබැයි මම මැජික් එක දැම්මේ නැහැ. මොකද මැජික් එක තමයි කුළුබඩු මිශ්‍රණය. ලක්මි මැජික් මික්ස් නූඩල් එකේ තියෙන කුළුබඩු මිශ්‍රණය තමයි මේ මැජික් එක. තාම මැජික් එක දැම්මේ නැහැ. සෝයා සෝස් විතරයි දැම්මේ. හොඳ සුවඳක් එනවා.
ටික ගොඩක් දාගන්න එපා. මොකද අපම දාගෙන තියෙන වේලස්සනේ ලුණු ඊට පස්සේ ගම්මිරිස්, කැබලි ගම්මිරිස්, කුඩු ගම්මිරිස් නෙමෙයි ලක්ෂණ විශේෂයේ දේ තමයි හැම දෙයක්ම ස්වභාවික විදිහට හදන්නේ. කැබලි ගම්මිරිස් තමයි ලක්ෂණ නිෂ්පාදන තියෙන්නේ. දැන් එකතු කරගන්නේ ලුණු අපි කපාගත්ත බොම්බයි ලුණු ටික තමයි එකතු කරන්නේ. අපි මේ විදිහට එකතු කරන්නේ පොඩ්ඩක් අර ක්‍රිස්පි විදිහට ටිකක් තියෙනවනේ හැපෙන්න තියෙන ඕන හින්දා. නිකන් නැත්තම් වේලස්සෙන් අපි මේක ටෙම්පරාදු කරගත්තොත් රසය නැති වෙන්න පුළුවන්. ඉතින් දැන් මේක හොඳට කලවම් කරගන්නවා. අපි ඉතත් ආයි ටිකක් දානවා. ගින්දර ටිකක් දාලා තමයි කලවම් කරගන්නේ. දැන් ඔන්න මැජික් එක තමයි එකතු කරන්නේ. ඔන්න ලක්මේ මැජික් මික්ස් නූඩල් එකේ තියෙන කුළු බඩු මිශ්‍රණය තමයි එකතු කරන්නේ. එන්න මේ විදිහට එකතු කරගන්න. තමයි අපි මේක කලවම් කරගන්න ඕනේ. කුළු මිශ්‍රණය දාගෙන දැන් හොඳට මේක කලවම් කරගන්න ඕනේ. කලවම් කරගත්තට පස්සේ රස බලලා ඉවරලා තමයි මේකට තව දෙයක් තියෙනවා. දැන් ඕගලන්ට පුළුවන් ලීක්ස්, ලුණු කොළ ඒ වගේ දේවල් එකතු කරගන්න. මම ටිකක් අලුත් දෙයක් එකතු කරගත්තා. මොකද හර්බ්ස් වර්ග ඕන දෙයක් එකතු කරගන්න එකට කමක් නැහැ. මොකද කොළපාට වර්ගයක් එකතු කරගන්නට මතක තියාගන්න. අපි ලුණු කොළ වේවා, ලීක්ස් වේවා, අපි නමුත් අපි එකතු කරගන්නේ අද පාස්ලි. චොප් කරගත්ත පාස්ලි ටිකක් තමයි එකතු කරගන්නේ මම. ඒක තවත් රස වෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔය හැම තැනම අපි හැමදාම දකින්නේ ලීක්ස්, ඒ වගේම තමයි ලුණු කොළ වගේ දේවල් එකතු කරගත්තා. ඉතින් කිෂු ගෝමස් මහතාටත් අමුතු දෙයක් දෙන්න ඕන. මොකද අපි සාමාන්‍යයෙන් පැස්තා වලට ඒ වගේ දේවල් වලට තමයි එකතු කරගන්නේ මේ අපි පාස්ලි වගේ දේවල්. ඉතින් අද මම මේ වගේ අපි ලක්මේ මැජික් මික්ස් නූඩල් එකටත් මම එකතු කරගත්තා. දැන් ඉතින් වැඩේ ඉවරයි. ඉතින් මම ඔයගලන්ට කියන්නේ විශේෂයෙන්ම මතක තියාගන්න ලිප ඕෆ් කරලා තමයි මේ අපි අවසානයේදී පාස්ලි ටික එකතු කරගන්න ඕනේ. එතකොට තමයි මේ ග්‍රීන් පාට් එක ඒ විදිහටම තියෙන්නේ. මොකද ඒක හුමාලයෙන් ලාවට තැම්බෙනවා.